මේ තියන්නේ සඳුදා දවල් වරුවේ මං උයපු කෑම වේල. බාස්මති. අද මං හරියට නම කිව්වා නේද? බාසුමති කියලා මගේ අම්මා තමයි හැම වෙලේම කියන්නේ. මටත් තියන්නේ ඒ හුරුව. ගොඩාක් ස්තුතියි මගේ පුංචි පුංචි වැරදි අඩුපාඩු හදනවට. බාස්මති හාලෙන් කෝප්ප තුනක් අරගෙන හොදලා පොට්ට වෙලාවක් පෙගෙන්න තියලා වතුර කෝප්ප තුනකුත් දාලා රයිස් කුකර් එකෙන් බත ඉදෙන්න තිබ්බා. උදේවරුව පටන් ගත්තේ මම මෙන්න මේ විදියට ඊයේ. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ තියලා තියෙන උයන්න ඕන වෙන මගේ කලමනා ටික දාලා තියෙන සුදු පාට බොක්ස් එකත් එළියට අරගෙන ඕන දේවල් ටික වෙනද විදියටම පිඟානකට මම ලෑස්ති කරගත්තා. කරපිංච වලින් ටිකකුයි, රම්පෙ වලින් ටිකකුයි. මට අලුත් රම්ප කරපිංච ළඟදී හම්බුණානේ. ඒ හින්දා දැන් උයන්නත් ගොඩාක් ආසයි. උයන්න ඕන කරන හැමදේම ගෙදර තියෙනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා. මම උයන්නේත් ලංකාවේ ක්‍රමයටනේ. ඉතින් සමහර දේවල් ජපානය ඇතුලේ ගන්න නැහැ. ලංකාවෙන් ඒවා ලංකාවේ බඩු විකුණන කඩවලට ආවහමයි මම ඕඩර් කරලා ගන්නෙ. ඉතින් ඒ අවශ්‍ය දේවල් ලැබුණහම උයන්න ගොඩාක් ආස හිතෙනවා. උයන වෑංජනවලට අවශ්‍ය දේවල් ටික පිඟානකට ලෑස්ති කරගෙන සුදු පාට බොක්ස් එක වහලා මම ෆ්‍රිජ් එක ඇතුලෙන් දැම්මා. මට තියෙන පුංචි ඉඩක්නේ, ඒක දැන් ඔයාලා හොඳටම දන්නවනේ. මාළු ටික මිරිසට උයන්න ඕන හින්දා මුලින්ම මම සුදුලූණු අමු ඉඟුරු ටික කොටා ගන්නයි මේ ලෑස්ති වෙන්නේ. සුදුලූණු අමු ඉඟුරු ටික දාලා කොටන්න කලින් මං කරාපු නැටි, කරද මුංගු, කුරුඳු පොතු කෑල්ලක් දාලා මුලින් ඒ ටික හීන් වෙන්න කොටා ගත්තා. ඒ ටික හීන් වෙන්න කෙටිලා ඉවරුණාට පස්සේ සුදුලූණුයි අමු ඉඟුරුයි ඒකටම දාලා ඔක්කොම එකට හීන් වෙන්න අපහු කොටා ගත්තේ. මස් මාළු යනකොට මං ඒ විදියටයි සුදුලූණු ටික කොටා ගන්නෙ. ඒ ටිකත් මං රම්ප කරපිංච දාපු පිඟානටම දාලා ලෑස්ති කරගත්තා. එතකොට මට යන වැඩේ ගොඩාක් පහසුයි. එක සුදුලූණු බික් එකක් මං වංගෙඩිය දාලා කොටන්නේ නැතුව පිහියෙන් කපාගත්තා හීනියට. එහෙම කපාගත්තේ බෝංචි කිරට යන හින්දා බෝංචි එකට දාන්න. මේ සැරේ මං බඩු ගන්න සුපර් මාකට් එකට ගියපු වෙලාවේ මං වෙනදා ගන්න දම් පාට ලූණු නෙවෙයි තිබුණේ, මෙන්න මේ සුදු පාට ලූණු එක. මේ ලූණු එකේ වතුර ගතිය ගොඩාක් වැඩි. කපනකොට ඇස්වලට දැනෙන දැවිල්ලත් වැඩි. ඒ ලූණු වලිනුත් මං ටිකක් කපාගෙන ඊට පස්සේ අමු මිරිස් කරල් ටිකක් දෙකට කපාගත්තා. ඊගාවට තක්කාලි ගෙඩියෙන් භාගයක් ඉතුරු වෙලා තිබුණ හින්දා ඒකත් කෑලිවලට කපලා පිඟානේ අයිනකින් තියාගත්තා. උයන්න ඕන කරන දේවල් පිඟානෙන් තියලා ලෑස්ති කරාට පස්සේ මුලින්ම මං කපන්න ගත්තේ බෝංචි ටික. බෝංචි ටික සුද්ධ කරලා හොදලා පිහියෙන් හීනියට කැපුවා. අතින් කඩලා බෝංචි කිරටු යනවට වඩා මං ආස පිහියෙන් ඇදේට හීනියට කපන්න. එතකොට ගොඩාක් රසයි. වෙනදට මං බෝංචි එක උයන්නේ තෙලෙන් මලවලා කිරි දාලානේ. මේ සැරේ මං බෝංචියක උයන්නේ කිරෙම්මයි. මේක මං උයන්න හදිස්සි වෙලාවක හදිස්සියට උයලා රස වැටිලා ඒ විදියට හුරු වෙච්ච ක්‍රමයක්. ඇතිලියට මුලින්ම කහ කුඩු වලින් ටිකකුයි, ගම්බිරිස් කුඩු වලින් ටිකකුයි, අමු තුන පහ කුඩු වලින් ටිකකුයි දැම්මා. ඊට පස්සේ කපපු ලූණු දාලා රම්පේ කරපිංචත් එකතු කරා. දෙකට කපපු අමු මිරිස් කරලකුත් දාලා කපාගත්තු සුදුලූණු ටිකත් එකතු කරා. ඊට පස්සේ මං දැම්මේ පොල්කිරි. මේ පොල්කිරි ක්‍රීමි ගතියෙන් වැඩි. ඒ හින්දා පොල්කිරි වලින් පොඩ්ඩක් දාලා මං වතුර වලින් කෝප්ප කාලක් විතර එකතු කරලා ඔක්කොම හොඳට කලවම් කරා. පොල්කිරි පැකට් එකක් තිබුණට ඒ පොල්කිරි වල උකු ගතිය ගොඩාක් වැඩි හින්දා ඒ පොල්කිරිමු යන්න බෑ. වතුර පොඩ්ඩකුත් කලවම් කරන්න ඕනේ. ලිපේ තියලා හැඳි ගාන ගමන් හොද්ද හොඳට රත් කරා. හොද්ද ටිකක් රත් වෙන්න තියෙන අතරේ මං වතුර ටිකක් භාජනයකට අරගෙන ඒකට අලගෙඩි දෙකක් දාලා තැම්බෙන්න තිබ්බා. හොද්ද දැන් රත් වෙලා පාටත් වෙනස් වෙලා. ඒකට මං බෝංචි ටික දාලා ඔක්කොම හොඳට හැඳි ගෑවා. ඒකටම ලුණු කුරු පොඩ්ඩකුත් එකතු කරලා ආපහු හොඳට කලවම් කරා. ඊට පස්සේ පියනෙන් වහලා
උතුරනකං ටික වෙලාවක් උයාගත්තා. බෝංචි ටික ඉදෙන අතරේ මං මාළු ටික උයන්න ලෑස්ති වුණා. භාජනයක් අරගෙන ඒකට ගොරක පේස්ට් එකෙන් ටිකක් දාලා කොටාගත්තු සුදුළුණු අමීගුරු ටිකත් එකතු කරා. ඊට පස්සේ කහකුඩුයි මිරිස් කුඩුයි බැදපු තුන පහ කුඩුයි ලුණු කුඩුයිත් එකතු කරා. මේ ටික ඔක්කොම එකතු කරලා වතුර පෝඩ්ඩක් වෙන්න දාලා අතින් ඔක්කොම හොඳට කලවම් කරා. වතුර පෝඩ්ඩක් වෙන්න කිව්වේ කෝප්ප භාගයක් විතර වගේ දැම්මේ. ඔක්කොම හොඳට අතින් කලවම් කරලා ඉවර වෙලා මාළු ටිකත් ඊට පස්සේ කපාගත්තා. මාළු ටික කපන අතරේ ඉක්මනට අත හොදගෙන උතුරන බෝංචි එකේ පියන අයින් කරලා බෝංචි ටික කලවම් කරලා තව පොඩ්ඩ වෙලාවක් ඉදෙන්න තිබ්බා. ඒ වෙලාවේ පියනෙන් වැහුවේ නැහැ. ඊට පස්සේ හදාගත්ත මිශ්‍රණයට මාළු ටිකක් දාලා හොඳට මාළු දෙපැත්තේ මිශ්‍රණය දවටලා ඇතිලිය ඇතුලේ මාළු ටික ගානට අඩුක් කරලා තිබ්බා. මේ මාළු ටිකට තව වතුර චුට්ටක් දාලා ඉදෙන්න ලිපෙන් තියන්න විතරයි තියන්නේ. බෝංචි ටිකත් ඉදිලා ඉවරයි. මං බෝංචි ටිකේ ලිප වහලා ඉක්මනට පයිරෙක්ස් බොක්ස් එකක් අරගෙන බෝංචි ටික පයිරෙක්ස් බොක්ස් එක ඇතුළට දැම්මා. ඇතිලියේම තිබ්බහම ඇතිලියේ රස්නෙට බෝංචි ටික තවත් රත් වෙලා බෝංචිවල පාට වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මාළු ටිකට තව වතුර චූට්ටක් වෙන්න දාලා ඒකටම කපපු ලූණු, රම්ප, කරපිංචා, අමු මිරිස් කපාගත්තු තක්කාලි ටිකක් දාලා පියනෙන් වහලා පෝඩ්ඩක් ඇතිලිය කරකවලා මාළු ටික ඉදෙන්න ලිපෙන් තිබ්බා. ඊගාවට මට ආපහු ලූණු ගෙඩියක් කපා ගන්න ඕන වුණා. ඒ අල ටික තෙල් දාගන්න. මාළු ටිකත් ඉදිලා ඉවරයි. රසම රස පාටයි නේද? ඇත්තටම මේක ගොඩාක් රසයි. පියනෙන් වැහුවයි කියලා මාළුවල පිළිගඳක් හිටින්නේ නැහැ. ඊට පස්සේ මං නිවිති සම්බෝලයක් හදන්න නිවිති කොළ ටිකත් හීනියට කැපුවා. නිවිති කොළ ටික හොදලා මිරිකලමයි අරගත්තේ. වතුර ගතිය වැඩි හින්දායි මං එහෙම කරන්නේ. උයන තන රෙදි කෑල්ලකින් සැරෙන් සැරේ පිහිදාන එක නම් මගේ පුරුද්දක්. මාළු ටිකත් උයල ඉවර හින්දා ඒ ටිකත් පයිරස් බොක්ස් එකක දාලා වහලා පැත්තකින් තිබ්බා. එතකොට මට මාළු යපු භාජනේ හොදන්නත් පුළුවන්. ඊයේ උදේ කෑම හදන්නයි ඒවා කන්නයි පාවිච්චි කරපු හැඳි ගෑරපු මෙෂරින් කප් හොදලා තුවාය උඩ වේලෙන්න දාලා තිබුණේ. ඒවා වේලිච්ච හින්දා ඒවා අදාළ තැන්වලින් තියලා ඒ වැඩෙත් ඉවර කරා. වේලිච්ච දේවල් එහෙම අදාළ තැන්වලින් තියලා අස්කරාම දවල් කෑමට උයන අතරේ ඒ එකතු වෙන වලම්පිඟන් මට සෝදලා තුවාය උඩින් වේලගන්න ඉඩත් ඉතුරු වෙනවා. මට ඉතින් තියන්නේ පුංචි ඉඩ කඩක්නේ. ඒ නිසා මං කෑම මේසෙටයි තුවාය දාලා ඒ උඩ ඇතිලි වලං හැඳි පිඟන් වේලෙන්න තියන්නේ. ඉඩ පහසු අඩු හින්දා මං මගේම ක්‍රමයකට වැඩ කරන්නේ මගේ දවස පහසු කරගන්න. තැම්බෙන්න තිබුණ අලගෙඩි දෙකක් තැම්බිලා ඉවර හින්දා වතුර ටික අහක් කරලා ටැප් එක ඇරලා තව වතුර ටිකක් දාලම අලගෙඩි දෙක සුද්ධ කරා. වෙනදට මං අලගෙඩිය කෑලි කපලයි තැම්බෙන්න තියන්නේ. ඒ තීයේ මං හදිස්සියට අලගෙඩිය පිටිම තැම්බෙන්න තිබ්බා. මම හදන නිවිති සම්බෝලේ රෙසපි එක බලපු ගොඩක් අය කියලා තිබ්බා කපාගත්තු නිවිති ටිකට මුලින්ම ලුණු කුඩු ටිකක් දාලා ඒ ටික හොඳට අතින් කලවම් කරලා ඊට පස්සේ මිරිකලා ඊගාවට පොල් අනිත් දේවල් එකතු කරලා සම්බෝලේ අනන්න කියලා. මං ඊයේ කළේ ඒ විදියට. නිවිතිවල වතුර ටික අයින් කරගෙන ඒකට කපපු ලූණුයි පොළුයි දාලා හොඳට අතින් ඇනුවා. අතින් අනලා ඉවර වෙලා ඊට පස්සේ මං ඒකට දෙහි ඇඹුල් එකතු කරා. දෙහි ඇඹුල් එකතු කරාට පස්සේ ආපහු දියගතියක් ආවා. ඒත් කලින් තරම්ම නැහැ. මං ඒ ටික හොඳට අතින් අනලා පයිරස් බොක්ස් එකට දාලා වහලා පැත්තකින් තිබ්බා. පැත්තකින් තියලා මැල්ලුම අනපු භාජනෙත් හේතුවා. ලෙමන් ගෙඩියෙන් ඉතුරු වෙලා තිබුණ බාගේ මම බ්‍රැප් එකකින් ඔතලා මගේ සුදුපාට බොක්ස් එකට දාලා පියනෙන් වහලා ෆ්‍රිජ් එකෙන් තිබ්බා. අන්තිමටම මම හැදුවේ අල ටික. තම්බපු අල ටිකත් කෑලිවලට මුලින් කපාගත්තා. ඊට පස්සේ ඇතිලිය ලිපෙන් තියලා
ඇතිලියට තෙල් ටිකක් දාලා රත් වෙන්න තිබ්බා. තෙල් ටික රත් වුණාම රම්ප, කරපිංචා, සුදු ලූණු, ලූණු මේ ඔක්කොම ටික දාලා හොඳට තෙලේ කලවම් කරා. තෙලේ තෙම්පරාදු කරන ගමන් රස වැඩි වෙන්න උම්බල කර ටිකකුත් එකතු කරලම කලවම් කරා. ලුණු කුඩු ටිකකුත් එකතු කරලා හොඳට තෙලේ කලවම් කර කර ලූණු ටික උයාගත්තා. ලූණු ටික තෙල් දාන අතරේ රයිස් කුකර් එකේ බෙල් එක වැදුනා බත ඉදිලා ඉවර වෙලා. ඒ ගමන්ම මං බතත් හොඳට හැන්දෙන් කලවම් කරලා වහලා තිබ්බා. ලූණු ටික හොඳට තෙලෙන් මැලවුණාට පස්සේ කෑලි මිරිස් කුඩු ටිකක් එකතු කරලා හොඳට කලවම් කරා. තෙල් ගතිය පොඩ්ඩක් අඩු හින්දා මං තව තෙල් ටිකක් දැම්ම ලූණු ටික හොඳට මැලවෙන්න. ලූණු ටික තව ටිකක් තෙලේ මැලවෙන්න දීලම අල ටික එකතු කරලා තෙල් දාපු ලූණු වල හොඳට අල ටික කලවම් කරා. අල ටික එකතු කරද්දි ලිපේ ගින්දර හොඳට අඩු කරලා අල ටික එකතු කරලා තෙල් දාපු ලූණු වල හොඳට අල ටික කලවම් කරන්න ඕනේ. ලූණු වල රස අලවලට උරා ගන්නකම් විනාඩි 5ක් 10ක් විතර හොඳට අල ටික කලවම් කරන ගමන් හිමීට උයා ගන්න ඕනේ. අඩු ගින්දරේ කරාම රස ගොඩාක් වැඩි. ලුණු තෙල් දාති දාපු ලුණු කුඩු ටික විතරක් මදි හින්දා අල ටික එකතු කරාට පස්සේ මං තව ලුණු කුඩු ටිකක් දාලම ආපහු ඔක්කොම හොඳට කලවම් කරලා අල ටිකත් උයලා ඉවර කළා. ඊට පස්සේ සුපුරුදු විදියටම තෙල් දාපු අල ටිකත් මං පයිරෙක්ස් භාජනයකට දාලා වහලා පැත්තකින් තිබ්බා. එතකොට මට පුළුවන් අල තෙල් දාපු ඇතිලියත් හොදලා කුස්සියේ වැඩ ලේසි කරගන්න. අල තෙල් දාපු ඇතිලියත් හොදලා සිංක් එක ඇතුලේම ඇතිලියේ වතුර ටික හොඳට ගසලා ඊට පස්සේ කෑම මේසෙ උඩින් එළලා තියෙන මගේ රෝස පාට තුවාය උඩින් ඇතිලියේ වතුර වේලෙන්න තිබ්බා. ඒ ගමන්ම මං ලිපත් පිහිදාලා ලිප වටේ කොටසත් පිහිදාලා පිරිසිදු කරලා කුස්සියත් අස් කරා. උයලා ඉවරුණාට පස්සේ හැමදාම කරන මේ වැඩ කොටසෙන් මගේ හිතට ලොකු සතුටක් එකතු වෙනවා. කුස්සියත් පිරිසිදු කරලමයි වැඩ ටික මං ඉවර කළේ. ඔයාලා දන්නව නේද මම මේ මොකද්ද දැන් කරන්න යන්නේ කියලා? ඉව්වට පස්සේ කෑම පිඟානට බෙදන එක තමයි මගේ ආසම වැඩේ. පිඟානට බත් ටිකක් බෙදාගෙන උයපු දේවල් ඔක්කොම ටික පිඟානේ පිළිවෙලකට බෙදාගත්තා. උයපු දේවල් වලට අමතරව මං ගෙදර හැමෝටම බිත්තරත් ඇම්බුවා. පිඟානට ඔක්කොම දේවල් ටික බෙදලා පුරුදු විදියටම මං පින්තූරෙකුත් ගත්තා. හිත සතුටු කරන විනෝදාංශ වැඩ කවදාවත් මගහරින්නවත් අතාරින්නවත් හොඳ නැහැ. දවසට සතුට එකතු වෙන්නේ ඒ වගේ පුංචි පුංචි අපි නොහිතන දේවල් වලින්. කාටවත් කරදරයක් නැති, කාගේවත් හිතක් රිද්දන්නේ නැති පුංචි පුංචි සතුටු හේතු ඔයාගේ ජීවිතෙත් තියෙනවා නම් කවදාවත් ඒව මග අරගන්න එපා. අතපසු කරගන්නත් එපා. අතපසු වෙලා තියෙනවා නම් අද ඉඳන් ඒව කරන්න පටන් ගන්න. ඉතින් ගොඩාක් ස්තුතියි මාව බලන් හිටියටයි, මාව අහන් හිටියටයි.